ලැප්ටොප් එකක් උමනා නොවන කෙනෙක් නැති තරමටම මිනිස්සු කාර්යබහුල සහ ඩිජිටල් කරණයට ලක් වෙලා. අන්න ඒ නිසාම මේ සටහන ලියන්නට සිද්ධ වෙනවා. බොහෝ දෙනෙකුට අනුව ලැප්ටොප් එකක් ගන්න කලින් බලන්නට උමනාවන්නේ එහි ස්පෙක්ස් පමණයි. නමුත් ඒ වැරදි. ලැප්ටොප් ස්පෙસિෆිකේෂන්ස් එහි ද්විතීක කාරණාවක්. අන්න ඒ නිසාම මේ කතාව අපි සරලව කියන්නේ ලැප්ටොප් එකක් ගන්න යද්දී මෙන්න මේ දේවල් ගැනත් හිතන්න කියලායි. මොකද ලැප්ටොප් එකක් ෆෝන් එකක් වගේ නිතර මාරු කරන්න බෑ. ඒ වගේම සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක මුල් මුදල එක්ක තියෙන පරතරය විශාලයි. ඒ නිසා පස්සේ පාඩු විඳනට වඩා මුලින්ම මේ लसन उत्तर उदाहरण ලැප්ටොප් එකක් තෝරා ගැනීම වඩා යෝග්‍යයි. ඒ අයරින් ඔබේ අවශ්‍යතාවය අනුව ඔබ මිලදී ගන්න ලැප්ටොප් එක තීරණය කිරීම වැදගත්. දෙවැනියට හුරුව. ඔබේ හුරුව සම්බන්ධිනුත් වැඩි අවධානයක් යොමු කළ යුතුමයි. මේ මොහොතවන විට නොයෙකුත් ආකාරයේ වෙනස්කම් සිදු කරමින් ලැප්ටොප් උපාංග බිහිවීම සහ ඒවායේ ඇති කදිම පෙනුම නිසාම ඒවට වැඩි අවධානයක් යොමු වීම සාමාන්‍ය තත්ත්වයක්. නමුත් දුටුපලියට ඔබ ඔබේ තෝරා ගැනීම සිද්ධ කරනවා නම් ඔබේ හුරුව නිසා ඔබ යම් අපහසුතාවයකට පත්වන්න පුළුවන්. උදාහරණයකට ඔබේ Windows හෝ Apple OS හුරුව, ඔබේ ට්‍රැක් පෑඩ් භාවිතින් හුරුව, කීබෝඩ් හුරුව යනාදීද ලැප්ටොප් निर्देश मुदलट නිෂ්පාදනයේ තෝරා ගැනීම සුවිශේෂයි. ඔබ යම් සන්නාමයකින් යම් මොඩල් එකක් තෝරාගත් පසු ඒ දැනට අලවියට ඇති ස්ථානයේ තෝරා ගැනීමට හැකි. ඒ ස්ථානවල මිල ගණන් සංසන්දනයකින් පසු ඔබේ අලවි සැල් මින් පෙර සිදු කර ඇති ගණදෙනු සම්බන්ධයෙන් අන්තර්ජාලය සහ මිතුරන් ඇසුරෙන් යම් සොයාබැලීම් මත සිදු කළ යුතුයි. දුටුවනම මිල ගණන් අඩු පමණි ලැප්ටොප් එකක් වැනි කාලයක් පුරාවට එදිනදා භාවිතාවන යම් මිලට ගැනීම යෝග්‍ය වන්නේ නැහැ. ඔබ මිලදී ගන්නා ආයතනෙන් ලබා දෙන වගකීම අලවීම් පසු සේවය ඔබ තෝරාගත් ලැප්ටොප් උපංග අලුත් වැඩියා කරන ලංකාවේ තිය ස්ථාන එහි ස්පෙක්ස් අනාගත තාක්ෂණයේ බලපන්නේ කෙසේද මෙහෙයු පද්ධතියේ නවතාව සහ යාවත් කාලිනේ ආදී සම්බන්ධයෙන්ද ඔබ ලැප්ටොප් උපාංගයක් මිලදී ගන්නා විට සිටිය යුතුමයි.